thoughts සිතුවිලි feelings කියන්නේ හැඟීම් to share and tell share කියන්නේ බෙදා ගන්න සහ කියන්නට okay next paragraph sometimes it takes too long to give information සමහර වෙලාවට it takes too long ඒ ගොඩාක් වෙලා ගන්නවලු to give information තොරතුරු දෙන්න with a lot of words වචන ගොඩාක් එක්ක that is why අන්න ඒ නිසායිලු that is why කියන එකේ තේරුම අන්න ඒ නිසා කියා ගන්න that is why අන්න ඒ නිසා අන්න ඒ නිසා we have signs and symbol අපිට සංඥා සහ සංකේත sign සංඥා symbol සංකේත signs and symbols ten right they tell a lot of people the same thing ewa kiyenawa a lot of people godak minissu the same thing ekama deeta at the same time ekama welawa right the siren of a fire engine දැන් දුම්රියක වුණත් එහෙම නැත්නම් යම් කිසි ෆැක්ටරියක වුණත් අර සයිලන්ට් ලාව කියලා කියන්නේ ඌගා හයියෙන් කෑ ගන්න සවුන්ඩ් එන්නේ මොකක් හරි ඇලාම් එකක් දෙන්නේ ඒක ෆයර් එකක් විශේෂ මේ වගේ එකක් හරි දැන් ඔය අර බර්න් වුණ ෂිප් එක තියෙන්නේ ඒකේ වුණත් අනිවාර්යයෙන්ම මේ සයිලන්ට් හෝන් එක වදිනවා අනිවාර්යයෙන් හරි එතකොට ඒගොල්ලෝ මාස්ටර් වෙන්න ඕනේ කියන එක තැනකට එකතු වෙන්න ඕනේ are ekata thama me the sign of a fire engine tells you that there is a fire e sound eken kiyana aniwaryama fire ekak tiyenawa kiyala there is a fire api deya panne katha karala denone ginnak tiyenawa kiyala samvaya ekeni api denawa sounds denawa neida ekat kathawak thamai sanyawa and you must get out aniwaryen eliyata yanna ona get out is way quickly etani ikmani mo aniwaryen add wenna ona traffic lights tell you to stop traffic lights කියනවා ඔයාට නවත්තන්න දැන් යන්න නේ ඒවා සංකේත a flag සංඥා ඒව a flag at half mast අර මේ අඩකුණු කරනවා කියලා කියන්නේ කොණි හොඳට සොරණ මේ අඩකුණු කරලා තියෙන්නේ පාත් කරලා තියෙන්නේ පැත්ත කරලා තියෙන්නේ හරි half mast පාගේ දාන්න a flag at half mast tells you that someone important has died වැදගත් කෙනෙක් නැති වුණාම ඔය අර පොඩි අඩකුණු කරලා තියන්න කියන්නේ හරි අන්න ඒක තමයි ඒ කියන්නේ ඒක සංකේතයක් people also communicate quickly they විතර අපි අපේ හොස්පිටල් එකට ළඟ ගත්තොත් ෆෝන් එකක් දාලා ප්‍රොස් කරලා තියනවා නේ ෆෝන් ගන්න එපා කියලා හරි ඒතරම් මේ ලැන්ග්වේජ් එකක් තමයි අපිට භාෂාව දැන් සීබ්‍ර ක්‍රොසින් තියනවා කහයිර තියනවා කවුරුත් කියන්නේ කතා කරලා පාර මාරු වෙන කියලා අපි එක දැක්ක ගමන් අපි තීරණය කරනවා මෙතනින් තමයි පාර මාරු වෙන්න ඕන කියලා. අන්න ඒ වගේ දේවල්. ඒවත් භාෂාවක්. සිම්බල්ස්. මොන ඈත එහා අනාගතය කියන්නේ මිනිස්සුන්ට කතා කරගෙන ඉන්න වෙලාවක් නැති වෙවි. සංඥා පමණක් භාෂාවක් විතර ඉතුරු වෙවි කියලා. හරි? ඒතරම් බිසි වෙනවා ලෝකේ. එහෙම කියනවා කතාව. එතකොට සංඥා විතරයි තියෙන්නේ. දැනට අපි බාල්දා කරන දේවල්. Right? People don't have time to talk. Just signals, signs, symbols. Then we have to follow. අපි කතා කරමින් ඉන්නේ 2015 වෙනි ක්ලාස් එකේ ගිය සතියේ කතා කරපු paper එකේ දෙවෙනි එකේ 15 වෙනි ක්ලාස් එකේ කතා කරමින් ඉන්නේ. ඒක දැන් තුන්වෙනි ඡේදයට යනවා. People also communicate quickly without speaking a single word. ඒත් එක්ක මිනිස්සු communicate කරනවලු සංදිය කරනවලු සංනිවේදනය කරනවලු ඉක්මනින්ම without speaking a single word. වචනයක්වත් කතා කරන්නේ නැතුව you knock on the door knock කියන්නේ තට්ටු කරනවා කියලා දොරකට වංගිල knock කරනවා දොරකට to find out if anyone is in the room කාමරේ කාරි ගෙදර කාරි කවුරු ඉන්නවද කියලා බලන්න ඔයා දොරට තට්ටු කරනවා knock out knock and if you could go in ඔබට යන්න පුළුවන් නම් by raising you and by raising also me ආ මොනවද කියන්නේ by raising ඔසනවා
By raising your hand in a class, you tell your teacher that you want to say something. අතක් උස්සලා අපි කියනවා සාමාන්‍යයෙන් පන්තියේ ඉන්නකොට මට මොනවා හරි දෙයක් ටීචර් කියන්න එක මට ප්‍රශ්නයක් අහන්න තියෙනවා කියලා ඔයා අත උස්සනවා. ඒක සයින් එක. Right. ඔය එහෙම නැත්නම් ask or answer a question. ප්‍රශ්නයක් අහන්න හරි නැත්නම් answer එකක් දෙන්න හරි ප්‍රශ්නයකට පිළිතුරක් දෙන්න හරි අත උස්සේ ඒ සේවා කරනවා. එතකොට අපි waving. Waving කියන්නේ අත වනනවා. Waving is a signal of hello, goodbye. අන්නේ වගේ දේවල්. කෙනෙකුට අමතන්න කතා කරන්න අපි goodbye සර දේවා කියලා කියන්න අපි අත වරනවා. These are called gestures. මෙන්න මේවට කියනවලු gesture කියලා. අභිනයන්. ලියාගන්න සිංහලෙන් අභිනයන් කියලා එකට කියන්නේ gesture එකක් කියන්නේ. හරි? අභිනයන්. Feelings are sometimes difficult to put into words. Hangim kiyenewa samahara welawata apahasoilu wacana bawata pat karana. We often api nithara communicate our feelings api hangim sannivedana karanawa by the look on our faces. By the look on our faces. We often communicate our feelings by the look of api moona swabhawe dakka gaman kenekuta therenawa mona wage feeling ekak ada tiyenne kiyala. Right? Anger mood ekakda happy mood ekakda neda sad mood ekakda tiyenne kiyala. By looking our faces, they can imagine. Smile, frown, smile can see nasir. Frown can ravano, monochali agar, frown, ravano. Scowl can tarahin wagen balanawata. Scowl, tarahin balano. E wage dewal. Hari. දැන් සම්බන්ධ වුණ අයට කියන්නේ ගිය සතියේ කතා කරපු পেපර් එකේ 15 වෙනි ප්‍රශ්නේ ඉන්නේ. ඒ කියන්නේ සෙකන්ඩ් ටර්ම් එකේ කලම්බෝ සෝන් එකේ සෙකන්ඩ් পেපර් එකේ 15 වෙනි ප්‍රශ්නේ අවසාන ඡේදය ගැන කතා කරමින් ඉන්නේ. අපි ඡේද සාකච්ඡා කරමින් ඉන්නේ මේ විනාඩි 10 15. The way people sit and walk මිනිස්සු වාඩි වෙන විදිහට, ඇවිදින විදිහට and use their hands අත් භාවිත කරන විදිහට and body also tells ඇඟ ශරීරිනුත් කියනවලු about their feelings ඒගොල්ලන්ගේ හැඟීම් හරි if you are bored ඔයාට bore ඉන්න එපා වෙලා නම් bored කියන්නේ ඒකාකාරී නම් bored you may slump ඔයා නිකන් අපහසෙ නැගෙන ඔයා නිකන් ඇදවැටලා වගේ ඉන්න නිකන් පැත්තකට වෙලාලා වෙලා වගේ slump කියන්නේ ඇදවැටෙනවා එහෙම නැත්නම් අපහසට කතා කරනවා කියලා කියන්න පුළුවන් slump කියන එක in your chair ඔයාගේ පුටුවේ අදැරහලවම ඉන්නවා යෝන් y a w n යෝන් කියන්නේ ඈනු මරිනවා කියා ගන්න ඈනු මරිනවා right ඔය පුටු ඇදැරහලව හෝම ඈනු නෑර ඉන්නවා ආ අද බොඩි එක කියන ඔයාට එක්කෝ මේ පා වෙලා බෝරින් වෙලා නේද එකාකාරී වෙලා එවැනි අවස්ථාවක් තමයි එකෙන් පෙන්නන්නේ people also express මිනිස්සු express කියනවා අදහස් ප්‍රකාශ කරනවා අපි කියලා express කියලා ප්‍රකාශ කරනවා කියන තේරුම තියෙන්නේ themselves ඒගොල්ලම through the things they create ඒගොල්ලෝ මේ create නිර්මාණ කරන දේවල් වලින් අදහස් ප්‍රකාශ කරනවා මම දන්නවා සමහර වෙලාවට අපිට කෙනෙක් කියනවා ඔයා දැන් ඔයාට හිතරලයක් අඳින්න කියලා කියනවා draw කරන්න කියලා හරි ඒක ඇඳහම මේ pitch එක දිහා බලලා සමහරු කියනවා ඔයාගේ ඔළුවේ තියෙන මෙන්න මේවා ගැටලුවක් විශේෂම psychology ස්ලවක් නේ right එස ඔබ අඳින රූප තියනවා නේද පොත්වල ඔය නිකන් කටු කොල කටුවට වැඩ කරන ගන්න කොලවල ඩෙස් වල හරි මේ අඳින දේවල් වලින් ඔයාගේ ඉන මයින්ඩ් එක තමයි කියවෙන්නේ හරි ඔබ මොන වගේ මානසිකත්වයකද ඉන්නේ කියන එක කියවෙනවා හරි එතක ඔයාගේ රූම් එකට ගිහිල්ලා බලන්න රූම් එකේ බලවලා තියෙන පින්තූර දිහා බලන්න ඔබ ඉන්න මානසිකත්වය මොකද්ද කියලා මේ පිච්චර්ස් වලින් කියන निर्माण कर painters communicate many different things painters andinaya hari painters andinaya many different things vivida deva andinaya
through their paintings and drawings ඒගොල්ලන්ගේ paintings වලින් drawings වලින් අදහස් ප්‍රකාශ කරනවා හරි එහෙනම් විවිධාකාරයෙන් අදහස් ප්‍රකාශ කරනවා කියලා තමයි මේ paragraph එකේ කියවෙන්නේ මේ 15 වෙනි ප්‍රශ්න එක හරි අපි එහෙනම් ඒකේ answers තමයි දැන් check කරන්නේ දැන් ඔය පහු වෙලා සම්බන්ධ උන අය ගිය සතියේ කතා කරපු කලම් සෝන් එකේ paper 2 එකේ 15 වෙනි ප්‍රශ්නේ අපි paragraph එක තමයි discuss කරේ describe කරමු මේක වැඩිදුර විස්තර කරලා වචන වල තේරුම කියලා පැහැදිලි කිරීම විතරයි කරේ දැන් අපි answers ටික බලමු මොනවද කියලා අද දැන් check කරගන්නකො හරි according to the passage කියන්නේ බලන්න නැතුව අවංකව ලියපුවා according to the passage මේ passage එකට අනුව they say whether these statements are true or false හරිද වැරදිද නේහන් true or false කියන්නේ හරිද වැරදිද we use words to communicate අපි වචන පාවිච්චි කරනවා communicate කරන්න සංනිවේදනය කරන්න is it true or false true සත්‍යයි නේ අපි වචන පාවිච්චි කරනවා communicate කරන්න papers true ඒක true තමයි ගන්න ඕන හරි next one people cannot communicate quickly without speaking a single word මිනිසුන්ට මේ සංනිවේදනය වෙන්න බැරිව ඉක්මනින්ම වචනයක්වත් කතා කරන්නේ නැතුව. ඒ කියන්නේ වචනයක් හරි කතා කරන ඕන people ලා communicate කරන්න. Then without speaking a single word you can communicate. Knock into the door. නේ? වචනයක්වත් කතා කරන්න නැතුව පුළුවන් මිනිසුන්ට communicate කරන්න. ඒ නිසා මේ ප්‍රකාශය අසත්‍යයි. False එක. False. False කියලා තමයි එන්න ඕනේ ඒක. Right. Number 2 find similar words from the passage then me similar words hoyandalu samana wacana ne similar words kiyanne samana wacana harida emotions hanging apita ganna puluwa emotions hanging walata monada hanging adahas අපිට මතකයි thoughts කියන වචන තිබුණා. එහෙම නැත්නම් feelings කියන වචන ගන්න පුළුවන්. feelings කියන්නේ හැඟීම් කියන එක. ඔව් feelings. thoughts හරි feelings හරි ගන්න පුළුවන්. thoughts or feelings can be taken. right? හරි නම් හරි දා ගන්න. speak කතා කරනවා. ඒකට සමාන පදයක් තමයි මොනවද කතා කරනවා කියලා මම ඉතල කියුණා. talk TALK tone ගන්න පුළුවන්. බලන්න නැතුව අවංකව හරි ගියා නම් ඒවට හරි දා ගන්න. බලලා මේක කරලා මෙතන ඉඳලා වැඩක් නැහැ. ඒ වෙන ඉතින් උත්තර ඔක මම ඕනේ නෑනේ. මට ඕන මේක discuss කරගෙන ඒකේ වටපිටාව කියලා දීලා වචනවල දැනුම ප්‍රම පැත්ත ගොඩක් වැඩි කරා. සාකච්ඡා කරා. නැත්නම් පොත ඕන කෙනෙකුට අරන් නිකන් තියාන බල බල ඉන්න පුළුවන් නේ. හරි. ගයිඩන්ස් එකක් තමයි මේකෙන් දෙන්නේ. ප්‍රැක්ටිස් වෙන්න. Why do people communicate? Then what does the meaning of communicate? Karan. Why do people communicate? What does communicate? Karan. To share ideas, Neil. How? To share ideas, information, thoughts, feelings. Are there palavini paragraph ke anti mahareti? People, everyone has ideas, information, thoughts, feelings to share and tell. හදා ගන්න ආසෙක නම් to take to share කියලා ගන්න to share s h a r e to share feelings thoughts information and ideas කියලා ආන්සර් එක හදා ගන්න හරි to share කියලා thoughts information ideas feel and feelings කියලා ඒක ගලප ගන්න එම තියනවා නම් හරි. To share ideas. ඉවත් ගන්න පුළුවන් අර අනිත් කොටස් ටිකත් එකතු කරගන්න ඈ. හරි. Number 4. Give two examples for gesture according to the passage. මේ ඡේදයට අනුව gesture අභිනය. හරි. අභිනයන් දෙකක් කියන්න ඕනේ. අර අත උස්සන එක කියන්න පුළුවන්. මෙහෙම කරන එක bye 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 good bye කියන්නේ අන්න ඒක කොතනද කියුනේ කියලා හොයාගන්න. එහෙනම් මොනවද කියන්නේ? Raising hand. Raising hand. Raising hand. And waving to somebody. Waving to somebody.
raising hand and raising hand maybe raising one එකක් එකක් ලියාගන්න raising hand and waving එකක් raising raising hand other one is waving ඒක තමයි gesture අභිනය අංග චලනය නෑ අපි නෑ කියන්නේ කොහොම කරන්නේ කතා කරන්නේ නැතුව shaking your head shaking left and side, left and right no shaking up and down yes ඔය ජපානු අනිත් පැත්ත පාවිච්චි කරන්නේ හරි ජපන් ගිහිල්ලා වැඩේ කරන් හරියන්නේ නැහැ ලංකාවේ හරි ඒක ලියුවා නම් හරි ඊට පස්සේ පස්වෙනි එක how do people behave when they are bored उत्तरे is on her chair or yawn උඩුවක ඇද වැහලා ඈනුන් ඇර ඇර ඉන්නවා කියන එක තමයි ගන්න. හරි? How do people behave when they bored? Come then, people that are you or he or she or who are, and that people may some in their chairs or yawn. Answer game halaga. Right. දැක්කද ආන්සර් එක හදාගත්තද මේ විදිහට ඒක මෙහෙම ලියන්න එපා එක්ක he or she may කියලා ගන්න නැත්නම් people may කියලා හදාගන්න හරි people may some in the acha or yon number 6 බලමු තව විනාඩි 3කින් වගේ ආපහු ලොගු වෙන්න වෙයි ඈ හරි how do painters communicate painters ලා කොහොමද communicate කරන්නේ ඒක තිබුණා නේද ඒගොල්ලෝ අර छोटा बालांग दे ये गोलों को मत ये गोला के सितुआंग गोलीं तमाय पेंटिंग्स गोलीं तमाय ये गोलों कम्युनिकेट कराने पेंटर्स कम्युनिकेट मेनी डिफरेंट थिंग्स थ्रू दे आर पेंटिंग्स एंड ड्राइंग्स ये नवाड़ उत्तर लिया कर पुलवां थ्रू दे आर पेंटिंग्स एंड ड्राइंग्स बाय दे आर पेंटिंग्स एंड ड्राइंग्स ये गोला के सितुआंग साइडिंग अंजना देवालो लीं तमाय ये गोलों कम्युनिकेट करा හරි right ඔන්නේ නම් question number 6 වල dance එක තමයි through their paintings and drawings කියන එක හරි ඉතින් මේ paragraph මේ මේ ප්‍රශ්නේ බලාපොරොත්තු වෙන්න වෙනවා අනිවාර්යයෙන්ම paper එකේ 15 වෙනි ප්‍රශ්නේ සාමාන්‍යයෙන් ඉන්නේ paragraph එකක් ඉතින් මේ වගේ paragraph discuss කරලා ඒ ගන්න experience එක තමයි වැදගත් වෙන්නේ අපිට all level paper එක මේක අනිවාර්යෙන් මේ වගේ එකක් එනවා comprehension section එක read කරලා answers දෙන්න එතකොට වැදගත් වෙන්නේ වචන දැනුම. ඒ නිසා තමයි ඔයාලට වචන හොයන්න කියලා තියෙන්නේ. මේ paper එකේ පුළුවන් නම් ඊළඟට තියෙන papers වල අමාරු වචන ටික හොයලා ලියන්න. ලියලා කියව ගන්න. හරි? ඒක අනිවාර්යෙන් කරන්න ඕන වැඩක්. වචන නැතුව ඉංග්‍රීසි වල ඉන්න බෑ. ඔය හුඟක් පැටි ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ කියන්නේ වචන නැති නිසා. ඒ නිසා ඔයා අනිවාර්යෙන්ම වචන එකතු කරගන්න ඕන. වචන තියෙනවා නම් grammar ටික අපි හදලා දෙනවනේ. එතකොට මේ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් හැමදාම මතක් කරනවා වගේ difficult words වලින් වැඩේ continue කරන්න ඒවා නවත්තන්න බෑ ස්කූල් යන්නේ නැහැ කියලා. එහෙම නැති වුණොත් අපිට වෙන්නේ වචන නැතුව හැමදාම අර කවුරු හරි කියනකම් ඉන්නොත් හැමදාම ගිහිල්ලා හොමම ගිහිල්ලා අවදාන දවසේ ඔයා paper එකට වාඩි වෙන වෙලාවට කවුරුත් වචන උන තේරුම කියන්නේ. Right? Only your practice mind will help you. පුහුණු කරගත් මනස විතරයි ඔයාට උදව් කරගන්න උදව් කරන්නේ. ඒ නිසා වචන අනිවාර්යෙන් එකතු කරගන්න කියවන්න නිතර නිතර
English short than may will have itrak, Sambadavino, Eco Classic Itrak, Sambadabe, and you are in Dasra Pai Baga, watch an attic up Kiva and watch a attic up Koyan, big survey. Hari, Ekamatakatiaga, no. Hari, your main last day, Lakuru Hyaman, that other Amanda, make him a hog and a full one. Hari. Then Dasa, Dasa, last day, Liana Veda. ලියන එක තවම ස්ටාර්ට් කරන්නේ මේ ටෙන්සස් ටික ඉවර වෙනකම් හරි ඊට පස්සේ මම ඔයාලට ට්‍රාන්ස්ලේෂන් දෙනවා මේ වගේම නෙමෙයි පොඩි ට්‍රාන්ස්ලේෂන් දෙනවා හරි වතාවට දසක් ගිහිල්ලා මම පොඩි පොඩි ට්‍රාන්ස්ලේෂන් දෙනවා ට්‍රාන්ස්ලේෂන් දෙනවා ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් කරනවා මම සිංහලෙන් දෙනවා ට්‍රාන්ස්ලේෂන් එක පොඩි පැරග්‍රාෆ් එකක් ඔයා ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් කරගෙන ඉන්නවා එහෙම ට්‍රාන්ස්ලේෂන් කරලා කරලා තමයි ඔයාගේ ලියන දේවල් ලියන පැත්ත ඉම්ප්‍රූව් කරගන්නේ හරි ඔය 16 පස්සේ ටාගට් කරන්නේ එහෙම. එහෙනම් දැන් මට මේකට ආන්ස් එකක් දැන් ඔයාලට ලියලා වැඩක් නැහැ. ඒකත් මම කියන එකක් ලියන්නේ ලිව්වා. එහෙම නෙවෙයි. ඔයා විසින් හිතලා ලියා ගන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙන්න ඕන. ඒකට මම පාත් එක හදනවා. ග්‍රම ක්ලාස් එකේ තව අපි ටෙන්සස් ටික ඉවර කරගත්ත ගමන් මම ඔයාලට දෙනවා පැරග්‍රාෆ් ට්‍රාන්ස්ලේටින් කරනවා. හරි? එතකොට 8 වෙනි ප්‍රශ්න සාමාන්‍යයෙන් ෆස්ට් පේපර් එකේ ඉන්නේ ගොඩක් ලාට පැරග්‍රාෆ් එකක් කියන වචන 50 60 වගේ. මට නෝට්ස් එකක් එන්නේ. ඉතින් ඒක ලියන්න පුහුණුව ඇති කරනවා ට්‍රාන්ස්ලේෂන් හරහා. හරි. එහෙනම් ඒක අපි බලාපොරොත්තු වෙමු ඉදිරියේදී. ඊළඟට අපි කතා කරන්න යන්නේ ෆස්ට් පේපර් එක ගම්පහ එඩියුකේෂන් සෝන් එකේ ගිය 2015 පේපර් එක.